හොඳයි මේ තමයි Kotlin use කරලා landmark app එකක් හදන lesson series එකේ දෙවෙනි වීඩියෝ එක. මම කලින් වීඩියෝ එකේ මේකේ මේ විදියට නම් 4යි ඇඩ් කරලා තිබුණා. මම වෙලා යන හින්දා මේ විදියට අපිට ඕන නම් ටික මේ විදියට ඇඩ් කරගත්ත වෙබ්සයිට් එක බලලා තමයි මම මේ ටික ඇඩ් කරේ. ඊට පස්සේ මම මුලින්ම අපි ක්ලික් කරාම යන්න ඕන details තියෙන activity එක මෙතනින් අලුත් activity එකක් විදියට create කරනවා. මේ විදියට new activity ගිහිල්ලා මෙතනින් අපිට activities ගිහිල්ලා මෙතන empty activity කියලා select කරලා මෙතන දෙමු detail activity කියලා. ඊට පස්සේ අපි මේක මේ විදියට finish කරගන්නවා. ඊට පස්සේ අපිට අලුත් activity එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ආයි main activity එකට ගිහිල්ලා මෙන්න මේ විදියට හදා ගන්න ඕන. ඒ කියන්නේ අපේ details කියන activity එකට මේ විදියට variable විදියට අපි add කරගන්නවා. මේ විදියට අපේ නම් ටික series equal bit map factory කියන එක අපි මේ විදියට add කරගන්න ඕන factory dot ඊට පස්සේ decode resource මේ විදියට add කරලා ඊට පස්සේ මේ bracket එක ඇතුලේ අපි application contain context කියන එක add කරලා ඊට පස්සේ dot resource කියන එක dot resource කියලා add කරලා ඊට පස්සේ මේ විදියට dot r dot ඊට පස්සේ අපේ pictures වල මෙන්න මේ විදියට connect කරන්න ඕන picture එකට අපි ඊට කලින් අපි drawable file එකට මෙතනින් add කරගමු අපිට app එකට ඕන කරන pictures ටික. ඊට පස්සේ මෙතනින් අපි add කරන්න ඕන. add කරද්දී අපේ නමට ගැලපෙන විදියට තමයි මම මේ විදියට add කරන්නේ. ඉස්සෙල්ලම මෙතෙන්ට එන්න ඕන drawable මෙතන අපි මතකතුව මෙතන කමා එකක් දාගන්න ඕන ඩොට් එකක් නෙමෙයි. ඊට පස්සේ අපි ෆොටෝ එක මේ විදියට ඇඩ් කරගන්නවා. අපි ෆොටෝ එක පළවෙනි ෆොටෝ එක සී කිවි. මේ විදියට අපි ෆොටෝස් 10ම මම ඇඩ් කරගන්න ඕන. හොඳයි මේ විදියට අපි අපේ items 10ම ඇඩ් කරගත්තා. ඊට පස්සේ අපි හදපු detailed activity එකට ගිහිල්ලා අපි enter කරන්න ඕන photo එකටයි ඒ වගේම button එකටයි අදාළ text එකටයි අදාළ tag ටික ඒ කියන්නේ labels වගේ ඒවා මෙතනින් add කරගන්න ඕන. ඉස්සෙල්ලාම අපි photo එක add කරන්න යන්නේ. මෙතනින් අපි color එකක් select කරන්න පුළුවන්. අපි මේ විදියට ෆොටෝ එකට කලර් එකක් දීලා ඊට පස්සේ ෆොටෝ එක මේ විදියට අපිට සෙට් කරගන්න පුළුවන්. දීලා ඊට පස්සේ ෆොටෝ එක සයිස් එක අපිට ඇඩ්ජස්ට් කරන්නත් පුළුවන් මේ විදියට. මෙතනින් අපිට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් අපිට ඕන ගානට. ඊට පස්සේ අපි ඇඩ් කරන්න ඕන අපේ ලේබල් එක. ලේබල් එක කියන්නේ ටෙක්ස්ට් එක. ටෙක්ස්ට් view එක මේ විදියට ඇඩ් කරලා අපි මේ විදියට ඒකත් चेक करता हूँ। ඊට පස්සේ අපි ටෙක්ස්ට් එකේ සයිස් එක හදන්න ඕන. ටෙක්ස්ට් සයිස් එක මෙතෙන්ට ගිහිල්ලා තෝරේ කරගන්න ඕන. ඊට පස්සේ අපි ටෙක්ස්ට් එක align කරගන්න ඕන. ඒ ටෙක්ස්ට් එක align කරගත්තා. ඊට පස්සේ අපි ආයෙත් අපේ main activity එකට ගිහිල්ලා අපි මේ විදියට ආයෙත් අපි add කරන්න ඕනේ image array එකක්. एक ऐड करने में ही मैं अभी किला अभी हाथ को एक कावी मैं लैंडमार्क इमेजेस किला मैं दिया था अरे लिस्ट का ऐड करना इधर पास से एक अटा अभी मैं दिया था कालिंग हाथ को बीटमैप किया नहीं का एंटर करेगा ना इधर पास से මෙතන මේ විදියට බ්‍රැකට් දෙකක් දාලා අපි ආයෙත් අපේ ඉමේජස් ටික මේ විදියට ඇඩ් කරනවා. ලෑන්ඩ්මාර්ක් ඉමේජස් කියලා මේ විදියට එකක් මම ඇඩ් කරලා ඇඩ් කියලා තියලා ඊට පස්සේ මේ විදියට බ්‍රැකට් එකක් ඇතුලේ අපි ෆොටෝ එක ඇඩ් කරන්න ඕනේ. ඇඩ් කරද්දී කලින් පිළිවෙලටම ඇඩ් කරන්න ඕන. මේ විදිහට අපි 10ම ඇඩ් කරගමු. හොඳයි මම මේ මෙතන අපි එන්ටර් කරනකොට අපි ෆොටෝස් වල නේම්ස් අනිවාර්යයෙන්ම ලෝවර් කේස් ලෙටර්ස් වලින් ලෝවර් කේස් වලින් එන්න ඕනේ වචන. මොකද එහෙම නැත්නම් error එකක් එනවා. ඒක හින්දා මම මගේ එතන තියෙච්ච mistake එක මම දැන් හදලා තියෙනවා. ඔයාලත් එහෙම ඇඩ් කරේ නැත්නම් ඔයාලා අනිවාර්යෙන් ලෝවර් කේස් වලින් තමයි ඇඩ් කරන්න ඕන. ඊට පස්සේ මම මෙතන අපි intent කරන්න ඕනේ වයි put intent එකට තා extra ඇඩ් කරන්න ඕනේ වයි මේ විදිහට ඇඩ් කරනවා. list view.adapter equal adapter array කියලා මෙතනින් අපි equal කරගන්නවා. ඊට පස්සේ අපි list view එකට මේ විදියට on item list click න කියන එක තමයි use කරන්නේ. item එකෙන් item එක click කරලා පස්සේ අපි ඊළඟට intent එකට යන විදියට තමයි අපි හදන්නේ. adapter view dot on item list click න ඊට පස්සේ මෙතන ඇඩ් කරන්න කොට ටිකක් සැලකිලිමත් වෙන මෙන්න මේ දෙවෙනියට තියෙන මේක තමයි ඇඩ් කරන්න. ඊට පස්සේ ඔක්කොටම එන්ටර් ක්ලික් කරන් ගිහිල්ලා ඊට පස්සේ මෙතන ඇතුලෙන් අපි ඉන්ටෙන්ට් වෙන්න ඕන එක ඇඩ් කරන්න ඕනේ. ඒ කියන්නේ ඉන්ටෙන්ට් ඒක අපි ඉන්ටෙන්ට් වෙන්න ඕන ඇක්ටිවිටි එක ඉන්ටෙන්ට් එක්ස්ට්‍රා ඉන්ටෙන්ට් වෙන්න ඕන ටෙක්ස්ට් එකයි. මෙතනදී අපි ටෙක්ස්ට් එක විතරයි පෙන්වන්නේ. ඊට පස්සේ වීඩියෝ එකේදී අපි ඉමේජ් එකත් ඊළඟ ඇක්ටිවිටි එකට ඉන්ටෙන්ට් වෙන විදියට හදලා පෙන්වනවා. මේ විදියට ඊට පස්සේ ඇක්ටිවිටි එක ඇඩ් කරන්න මෙතෙන්ට detail මෙතන dot එකම මේ අපේ ඇක්ටිවිටි එක detail ඇක්ටිවිටි එක ඊට පස්සේ මේ විදියට double.class.java මේ අපි අපේ ඇක්ටිවිටි එක ඊළඟ ඇක්ටිවිටි එකට ඉන්ටෙන්ට් කරා. ඊට පස්සේ මේ විදියට start activity දීලා ඉන්ටෙන්ට් දෙන්න පුළුවන්. ඊට පස්සේ අපි එක්ස්ට්‍රා ඉන්ටෙන්ට් කරන්න ඕන අපේ ටෙක්ස්ට් එක. මේ විදිහට අපි එක්ස්ට්‍රා ඉන්ටෙන්ට් කරන්න අපේ ටෙක්ස්ට් එක intent.put extra අපි name එක විදිහට දෙනවා. මෙතන user name කියලා. ඊට පස්සේ මෙතන අපි දෙනවා අපි array එක දීලා මෙතන position එක දෙන්න ඕන. මෙතන position මෙතන position කියන්නේ අපි click කරන item එකෙන් item එකට ඒ කියන්නේ බිංදුව 1 2 විදියට array එකේ තියෙන list එකේ number එක. එතකොට අපි landmark කියන array එකක් මෙතන හදලා තිනු. ඒකේ මෙන්න මේකේ landmark name කියන array එකේ position එක click කරලා පස්සේ එක නම් ඒකට අදාළ l කියන name එක ඒ විදිහට ඉන්ටෙක් වෙනවා text එකට. ඊට පස්සේ මෙතන අපි මේක error එක මේක වැඩි ඊට පස්සේ වෙන මතක ඇතුව activity එකට ගිහලා මෙන්න මේ විදිහට මම කලින් හදලා තියෙනවා. මෙතන පොඩි edit එකක් වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට profile name equal මේ විදිහට අපි ගන්නවා අපේ user name එකෙන් එන text එක. ඊට පස්සේ ඒක මෙතන set text කියන එකෙන් තමයි අපි टेक्स्ट व्यू එකට සෙට් කරන්නේ. ඊට පස්සේ බලමු කොහොමද මේ විදියට අපි හදපු ඇප් එක මෙතෙක් වෙනකන් කොහොමද වැඩ කරන්නේ කියලා. හොඳයි සීගිරිය ක්ලික් කරාම සීගිරිය කියන ටෙක්ස්ට් එක ආවා. ඒ විදියටම අපිට අනිත් ටෙක්ස්ට් එකක් උඩ ක්ලික් කරලා බලන්න පුළුවන් ඇල්ල කියන ටෙක්ස්ට් එක නෝ. මම මේ වීඩියෝ එකේදී ඇඩ් කරේ තාම ටෙක්ස්ට් එක විතරයි. ඊළඟ වීඩියෝ එකේදී ඉමේජ් එකේ ඉන්ටෙන්ට් වෙන හැටි ඒ වගේම අපි ඩිස්ක්‍රිප්ෂන් එකකුත් අපේ ලෑන්ඩ්මාර්ක් බුක් එකට ඇඩ් කරන්න ඉතින් ඉන්නවා. මේ වීඩියෝ එකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා මට කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මගේ channel එක තාම subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. Thank you.